මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා. දැන් එන අවුරුද්දේ අපේ වියදම දැනට රුපියල් බිලියන ඩොලර් බිලියන 6800යි. අපේ ආදායම ඩොලර් බිලියන 5100යි. ඉතින් තියෙනවා අපිට පරතරයක්. මං ඒ සඳහා බලාපොරොත්තු වෙන්නේ මාකට් එකෙන් මුදල් අරගන්න 5%කට අඩුව. අපි අරගත්තාම හරියටම 5%ට අඩ ගත්තාම මගේ අයවැය හරි. මං බැලුවා මේ මාලිමාවේ අයවැය. ඒගොල්ලෝ කිව්වේ ඔක්කොම කරන්ට් එකේ ඔක්කොම වැලුවොත් අපිට උවමනා වෙනවා ඇත්ත වශයෙන්ම රුපියල් බිලියන 8900යි. අපිට ඕනේ 6800යි 8900යි. ආදායම ඒගොල්ලෝ බඩු හැම එකක්ම බඩු අඩු කරයන් පස්සේ ආදායම 4900යි. අපේ ආදායම 5100යි. ඒගොල්ලේ ආදායම 4900යි. එතකොට මොකද්ද අයවැය හිඟය? ඩොලර් රුපියල් බිලියන 4000ක් අඩුයි. රුපියල් බිලියන 4000ක් කියන්නේ දළ දේශීය නිෂ්පාදනයේ 11.9%. 12%. දැන් කොහෙන්ද ඉතුරු ටික හොයාගන්නේ? ඒගොල්ලෝ මාකට් එකට ගිහින් අරගන්න බැලුවොත් ඔයගොල්ලන්ට සල්ලි නෑ. මාකට් එකේ අඩු ගානේ පොලිය 25%ක් වෙනවා. අනික් අතට ගිහින් සල්ලි අතු ගහන්න ගියොත් අපිට ලැබෙන්නේ නෑ කිසිම ආධාරයක්. එහෙනම් රුපියල පටන් ගත්තොත් ඩොලරයකට 400යි 425යි. සල්ලි අතු ගහන්න ගිහින් IMF එකෙන් මුදල් දෙනකොට ඕක 500ක් වෙනවා. ඒකයි මං අහන්නේ මගේ මිත්‍ර කියලා තියෙන මට මිත්‍රයා කියන්න එපා කියලා හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් කරුණාකරලා කියන්න මොකද්ද මේ අයවැය? ඇයි මිනිස්සුන්ට ආපහු දාන්නේ මේ බර? මං වැරදි නම් කරුණාකරලා තමන්ගේ සංඛ්‍යාලේඛන කියන්න. නිකන් මේ කෝපි කඩේ කතා දාන්න එපා. මම දැන් කියනවා මේකට ආර්ථික සැලැස්මක් නැහැ. මේ රටේ ආර්ථික ආපහු කඩලා ගෝඨාභය රාජපක්ෂගේ කාලයට වඩා අමාරු කාලයක් තමයි හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක මහත්මයා ඔබට දෙන්න යන්නේ.